දැනගන්න සතුටු වෙන්න. ආයුබෝවන් පුංචියලානේ. අනදත් අපි ඕගොල්ලෝ කැමතිම පුංචි අපේ පාසල විශේෂාංගයක් එක්ක එකතු වෙනවා. ආ කොහොමද මෙල්ලි? මට හොඳයි වෙදමුනේ. දැන් කොහොමද? ඉස්කෝලේ වැඩ ලේසිද? ඔව් ගොඩක් ලේසි. මම මගේ යාළුවන්ටත් කියලා දුන්නා. ඒක හොඳයි. ආ විකුම් මාමත් ඇවිල්ලා. ඉතින් කොහොමද මාමේ? ආයුබෝවන් ඕගලන්ට. ආයුබෝවන් මාමේ. අපි බලමු අද කොහොමද ඕනම ඉලක්කමක් හතරෙන් ඉක්මනට ලේසියෙන් බෙදන්න කියලා. ෂා ඒකනම් හොඳයි. හරි හතරෙන් බෙදන්නනේ යන්නේ. එතකොට අපි දෙපාරක් දෙකෙන් බෙදන්නයි යන්නේ. තේරුණා නේද? හරි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. අපි මුලින්ම බෝල සෙල්ලමක් කරලා බලමුද? හරි. දැන් මගිය ළඟ තියෙන ඔන්න බෝල වර්ගයක්. ගයින බලන්න එක්කනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. හරි. අපි ළඟ දැන් බෝල 16ක් තියෙනවා. හරි. දැන් මම මේක මොකද්ද කරන්න යන්නේ? හතරෙන් බෙදන්නයි යන්නේ. එතකොට හතරෙන් බෙදන්නනේ අපි මොකද්ද කරන්නේ? දෙපාරක් දෙකෙන් බෙදන්නයි යන්නේ. හරි. අපි මුලින්ම ගොඩවල් දෙකකට මේක කඩමු. කඩන් බලන්න. 1 2 3 4 5 6 7 8. හරි. දැන් 16 අපි ගොඩවල් දෙකකට බෙදුවා. එතකොට උත්තරේ කීයද දැන් ආවේ? 8යි. හරි. අපි දැන් ආයි මේ 8 ගොඩවල් ටික දෙකට බෙදන්නයි යන්නේ. හරි බෙදලා පෙන්නන්න බලන්න දැන්. 1 2 3 4. හරි. දැන් ඕගොල්ලන්ගේ ගොඩවල් කීයක් තියෙනවද? 4. ගොඩවල් 4ක් තියෙනවා. ඒක ගොඩක කීය ගානේ දැන් තියෙනවද? 4 ගානේ තියෙනවා. ඒ කියන්නේ 16 4ෙන් බෙදුවාම උත්තරේ කීයද? 4යි. හරි අපි දැන් ගණන් ටිකක් හදලා බලමු. අපි මුලින්ම 12 4ෙන් බෙදලා බලමු. ඔයගොල්ලෝ දන්නවා 12 4ෙන් බෙදුවාම කීයද කියලා. අපි බලමු අපේ ක්‍රමයට මේක කොහොමද හදන්නේ කියලා. අපි දැන් 4ෙන් බෙදනවද? නෑ. අපි 4ෙන් බෙදන්නේ නැතුව අපි දෙපාරක් දෙකෙන් බෙදන්නයි යන්නේ. හරි. 12 2ෙන් බෙදුවාම කීයද? 6. 6යි. 6 2ෙන් බෙදුවාම කීයද? 3. 3යි. එතකොට පේනව නේද? අර දෙකෙන් බෙදලා ගන්න එක ලේසි. එකපාර 4ෙන් බෙදනවට වඩා. තේරුණා නේද? හරි අපි තව ගණනක් බලමුද? 20 4ෙන් බෙදන්නයි යන්නේ. හරි. එතකොට 20 2ෙන් බෙදුවාම කීයද? 10යි. 10යි. 10 2ෙන් බෙදුවාම කීයද? 5යි. 5යි. එතකොට 20 4ෙන් බෙදුවාම 5යි උත්තරේ. ලේසි නේද? හරි. අපි තව ගණනක් බලමු. 100 4ෙන් බෙදන්නයි යන්නේ. හරි. එතකොට අපි 4ෙන් බෙදෙනවද? නෑ. අපි දෙපාරක් දෙකෙන් බෙදන්නයි යන්නේ. 100 2ෙන් බෙදුවාම කීයද? 50යි. 50 2ෙන් බෙදුවාම කීයද? 25යි. 25යි. එහෙනම් 100 4ෙන් බෙදුවාම උත්තරේ කීයද? 25යි. හරි ලේසි නේද? හරි. ගෙදරින් ඔයාලත් කොලේගුයි පෑනකුයි අරන් මේ ගණන් ටිකම හදන්න ලෑස්ති වෙන්න. හරි අපි දැන් ගණන් ටිකක් හදමුද? හරි. ඉක්මනට හදලා පෙන්නන්න ඕනේ. හරි දැන් මට ආයි කියන්න බලන්න කොහොමද අපි 4ෙන් බෙදන්නේ? 4ෙන් බෙදෙනවද අපි? නෑ. අපි දෙපාරක් දෙකෙන් බෙදෙනවා. හරි ඉක්මන් කරමු. වැඩේ ඉවරද? අපි බලමුද කොහොමද හැදුවේ කියලා ඔයගොල්ලෝ. හරි. මට කියන්න බලන්න දැන් අපි 4ෙන් බෙදනවද? අපි 4ෙන් බෙදන්නේ නැහැ. අපි දෙපාරක් 2ෙන් බෙදනවා. 40 2ෙන් බෙදුවාම කීයද? 20යි. 20යි. 20 2ෙන් බෙදුවාම කීයද? 10යි. 10යි. එතකොට 40 4ෙන් බෙදුවාම උත්තරේ 10යි. හරි. 200 4ෙන් බෙදන්නයි යන්නේ. අපි කොහොමද කරන්නේ? දෙපාරක් 2ෙන් බෙදනවා. හරි. කියන්න එහෙනම් 200 2ෙන් බෙදුවාම 100යි. 100යි. 100 2ෙන් බෙදුවාම 50යි. 50යි. මේ ක්‍රමේ හරි ලේසි නේද? හරි. එතකොට 1000 2ෙන් බෙදුවාම 500යි. 500 2ෙන් බෙදුවාම 250යි. තේරුණා නේද? මේ වගේ ලොකු ඉලක්කම් වුණත් ඉක්මනටම දැන් හදාගන්න පුළුවන්. හරි. 48 2ෙන් බෙදුවාම 24යි. 24 2ෙන් බෙදුවාම කීයද ආවේ? 12යි. ඒ කියන්නේ 48 4ෙන් බෙදුවාම උත්තරේ කීයද? 12යි. හරි නේද? ආයි කියමු බලන්න එහෙනම් 4ෙන් බෙදෙනවා නෙමෙයි දෙපාරක් 2ෙන් බෙදෙනවා. හරි නේද? මම හිතනවා ගෙදර ඉන්න යාළුවොත් අපිත් එක්ක මේ ගණන් ටික හදන්න ඇති කියලා. අපි ආයි බලමු කොහොමද මේ ගණන් ටික අපි හැදුවේ කියලා. අපි 4ෙන් බෙදන්නේ නැහැ. අපි දෙපාරක් 2ෙන් බෙදන්නයි යන්නේ. අපි හිමින්සරේ බලමු ආයි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. 40 2ෙන් බෙදුවාම කීයද? 20යි. 20 2ෙන් බෙදුවාම කීයද? 10යි. ඒ කියන්නේ 40 4ෙන් බෙදුවාම උත්තරේ 10යි. හරි. අපි මේ ගාන බලමු.
देसीय देखें बदे पुहाम सीय आई सीय देखें बदे पुहाम पाना हाई तो गोटा देसीय हतरेंग बदे नवा किया ने पाना हाई दाह देखें बदे पुहाम पांसी आई पांसी देखें बदे पुहाम देसीय पाना हाई एक याने दाह हतरेंग बदे पुहाम उत्तरे देसीय पाना हाई हतली सर देखें बदे पुहाम विसी हतर आई विसी हतर देखें बदे पुहाम दोला हाई एक याने हतली सर हतरेंग बदे पुहाम उत्तरे दोला हाई मंगिताने ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා හොඳට. අද ගණිතයේ පාඩම නම් හරි ලේසි නේද මෙල්ලි? ඕ විදමනේ. ඉතින් පුංචි යාළුවනේ දැන් අපි හදන්නේ අපේ ගණන් පාඩමෙන් සමු ගන්නයි. පිකු මාමේ ඔයාට ගොඩක් ස්තුතියි මාමේ අපිට මේ වගේ ගණිතය හදන්න ලේසි ක්‍රම කියලා දුන්නට. මම හිතනවා ඕගොල්ලන්ට අද කෙටි ක්‍රමේ හරි ලේසි වෙන්නේ නැති කියලා. අපි ලබන සතියේත් මේ වගේ කෙටි ක්‍රමයකින් හම්බෙමු. දැන් ගන්න සතුටු වෙන්නේ.